नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से। अति गौरवनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न पिन्वतनी पिन्वतियनी पिन्वत दरुदरियनी, अद अप बलापुरुतु वन्नी महत्फल महानिसंस विरदिन आनापान सति भावनाव प्रगुण कर गनीमट ए पिलिबंद धनवत् वेला मूलिक वशयेन कल युतु भावना पद्धतिय पिलिबंदव विस्तर करगिन ए वागेम आनापान सति पिलिबंदव मना विग्रहयक् करला तेरुम गन्तयि। महाराहुलवाद सूत्रेदी බුදුපියාණන් වහන්සේ සාවුල හාමුදුරන්ට එකින් එක විග්‍රහ කරලා දීලා මේ ලෝකයේ අහාර ස්වභාවය දැනගෙන ඒ වගේම අහාර වන්නා ලෝකයේ පිළිවඳව මම කියලා ගන්නත් මගේ කියලා ගන්නත් මගේ කියලා අල්ලා ගන්නත් වටිනා දෙයක් නැහැ කිය එක මනසේ වැටහින්ද අවසිතන මූල ධර්මයේ පළමුව පින්නා දුන්නා। මෙන්න මේ ආකාරයෙන් තේරුම් ගත්තට පස්සේ අන්න අවස්ථාවක් ලැබෙනවා ආනාපාන සති භාවනාව වැඩිවීමට අවශ්‍ය කරන පසුතලයේ උදාවීම। මෙන්න මෙතෙන් පසුතලයේ උදාවිච්ච කෙනෙකුට තමයි ආනාපාන සති භාවනාව කිරීමට අවශ්‍ය කරන මාර්ගය හකට වෙලා ඉන්නේ। දැන් මෙතෙන්දී අපි දැකගත යුතු ආනාපාන සති භාවනාව කියන්නේ මොකද්ද? මේක හොඳින් තේරුම් අරගන්න ඕනේ। ආනාපාන සති භාවනාව කරන්ට නම් දැනගටයුතු කාරණා කීපයක් තියෙනවා। මොකද්ද මේ ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ආස්වාස ප්‍රස්වාස කියන්නේ මොනවද? ඒ වගේමත් මේ හුලඟ සම්බන්ධ කරලා නැත්නම් මේ හුස්ම ගැනීම හුස්ම ඇරීම සම්බන්ධ කරගෙන මේ භාවනාවට අදාළ මාධ්‍ය හදාගන්නේ කොහොමද? මෙන්න මේක පළමුව තේරුම් ගන්න ඕනේ। නිකම්ම අපි ඉඳගෙන හුස්ම අරගෙන හුස්ම ඇරලා හිටියට එමනම් පින්බීම් හැකිලීම් වශයෙන් හෝ වේවා යම් කිසි ක්‍රමයක් අරගෙන හුස්ම ගැනීමේදී ඇකිලීම් ඒ වගේම පින්බිලා නැහැටි හුස්ම ඇරීමේදී ඇකිලෙන ආකාරයේ දැකලා ඒ ක්‍රියාවට හිත තියාගෙන ඒ ආකාරයෙන් හිත එක්තැන් කරනවා කියලා ක්‍රමයකට ගත්තොත් එහෙම මෙන්න මෙතන විමර්ශනය කරලා බලන්න ඕනේ ආනාපාන සති භාවනාව වැඩෙනවද කියලා। මේක හොඳින් තෝරා ගන්න ඕනේ। එහෙනම් මේ හුස්ම ගැනීමක් හැරීමක් සම්බන්ධ කරගත් එකක් නැද්ද මෙතෙන්? මොකද්ද කියලා ඇහුවොත් අරිය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්න ගියා බුදුරණන් වහන්සේ පිළිතුරක් දෙනවා මේ ආකාරයෙන් පිළිතුරු දෙන්න කියලා। දැන් අපි දකින්න ඕනේ ඔය අරිය විහාරයේ ධම්ම විහාරයේ තථාගත විහාරයේ කියන එවන් ත්‍රිපිටක ධර්මයේ තුල යම් තැනක සඳහන් වෙච්ච තැනක් තියෙනවා ධම්ම මේතං විහාරං ඉදවාහූ කියලා කර්ණීයමෙත් සූත්‍රයේ කියනකොට අවසානයේ කියවෙනවා අවසාන කොටස කියවෙනකොට ධම්ම මේතං විහාරං ඉදවාහූ මෙන්න මේකට ධම්ම විහරණය කියනවායි කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතියේ කියන නම තමයි ධම්ම විහරණය. එහෙනම් කර්ණීය මෙත්ත සූත්‍රය තුල තියෙන්න ඕනේ ආනාපාන සතිය. ආනාපාන හතියේ ධම්ම විහරණය කියනවා. කර්ණීය මෙත්ත සූත්‍රය තුල ධම්ම විහරණය කියනවා. මෙන්න මේක හොඳට තෝරා ගන්න ඕනේ. තෝරාගෙන මේ භාවනාව වඩන්න ඕනේ. ආදී ධර්මයේ තේරුම් ගත්තට පස්සේ අපිට හිත පිහිටවා ගන්න ලෝකයේ ඇතුලේ කිසිම කොටසක් නැහැ. මොනවාද ලෝකෙට අයිති? යම් රූපයක්, යම් වේදනාවක්, යම් සංඥාවක්, යම් සංකාරයක්, යම් විඥානයක් ඇතනම්. හිත පිහිටවන්න වටිනා ඒවා එකක්වත් එතන නැහැ කියලා දැක්ක කෙනාටයි. ආරි ධර්මයේ මූලික වැටහීම ඉන්නේ. ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන ආධ්‍යාත්මික වේවා, බාහ්‍ය වේවා, සියුම් වේවා, ඝන වේවා, හීන වේවා, ප්‍රණීත වේවා, දුර වේවා, ළඟ වේවා, අතීත වේවා, අනාගත වේවා, වර්තමාන වේවා, යම්කිසි ආකාර රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංඥා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, විඥාන ස්කන්ධයක් ඊනම් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්තයි, අල්ලන්න දෙයක් නැහැ, හරයක් නැහැ කියලා දැකලා ඉවරයි. මෙන්න මේ විදිහට දැක්කට පස්සේ තීරණයක් ඇති ඉවරයි. මොකද තීරණේ
උබඳුවන්නාව ලෝකයේ තුල මම මොනවා හොදයි කියලා ගන්නද මොනවා හොදයි කියලා නිගමනය කරන්නද කුමක හිත පිළිව ගන්නද මෙන්න මේ කියන ආකාරයෙන් ඔයක තේරුණාට පස්සේ එහෙනම් ඒව අත්හැරලා කොහෙද හිත පිළිවන්නේ ඒ වාතුවේ තිබෙන රාගදීනි ද්වේෂදීනි මොහදීනි වැඩිනකොට ඒ වාතුවේ යම් චන්දරාගයන් ක්‍රමක්‍රමී අර භූමික භාවනා සීකිරීමේදී ඇති වෙන යථාබෝධී ඒ කියන්නේ චන්දරාගයේ ක්‍රමෙන් දුර වෙලා යනකොට චන්දරාගයේ මුල් කරගෙන හටගත්ත රාගදීනි ඒ සමග ඇඳුණු ද්වේෂදීනි මොහදීනි ආදී වාසී තිබුණ ගිනි නිවිරි යනකොට මානසික තැනසීම උදා වෙනකොට දකිත පටන් ගන්නවා අත්හැරී යාම නොහැදී මිදී යාම නිසා ලැබෙනා වූ සාර්ථභාවයේ ප්‍රීතභාවයේ කොයිතරම් සාර්ථකද කොයිතරම් ප්‍රණීතද අල්ලා ගැනීම අතුල තිබුණේ ගිනි අත්හැරීමයි ගිනි ඇත්තේ මෙන්න මෙතන වැටෙනකොට දුටු නිවන් ඇත්තේ වුණා අන්න බුදු පියාණන් වහන්සේ දේශනා කළේ දැකපු නිවන කරා අධ්‍යක්ීමෙන් අත්පත් කරගන්න දැකපු නිවන අත්පත් කරගන්න අන්න නිවන දකින්න හැටි එනම් මේ ලෝකයේ තුල ප්‍රියයි මනාපයි යහපතයි සාන්තයි කියලා හිත තියන්න කිසිම දෙයක් නැහැ කියලා දැක්කට පස්සේ සබ්බ ලෝකේ අනවිරත සංඥා කියන එක තියෙනවා. සියලු ලෝකේ අවිරතියක් නැහැ. අන්නේ සංඥා මත වෙන පටන් ගන්නවා. මෙන්න මේ සංඥා මත වෙනකොට තමයි ලෝකෝත්තර භාවයේ හේවත් සියලු ලෝකේ නිදීගේ නිදහස් භාවයේ හිටින්නේ. අන්නේ ඒක තමයි නිවනේ ස්වභාවයේ මේකයි නේද කියලා වැටහෙන්නේ. මෙන්න මේ නිවනේ ස්වභාවය වැටහිච්ච කෙනෙකුට දැනෙන්න පටන් ගන්නවා. ඒකම් සාන්තං ඒකම් පනීතං එහෙම සාන්තයි එහෙම ප්‍රනීතයි කුමද්ද යදිදාන් සබ්බ සංකාර සමතු මේ කියන සංකාර සමතයක් ඇද්ද සබ්බෝපදී පටිනිස්සබ්බ මේ කියන උපාදානයන්ගේ බැඳීම් වල නිල නොගැන්මක් ඇද්ද සංහා ක්‍රේයෝ මේ තුෂ්ණාව කෙලවීමක් ඇද්ද විරාගෝ සාදීන් වෙන්වීමක් ඇද්ද නිරෝධෝ මේ හැරිහැරීමේ නික්මීමක් ඇද්ද නිබ්බානන්ති මේ බැඳීමේ නික්මීමක් ඇද්ද මෙන්න මේ නිවන සාන්තයි ප්‍රණීතයි මෙන්න මේ අදහස හදහතම පිටිර වශයෙන් හිත පිහිටනවා විරක් නොවි මෙන්න මෙතන හිත පිහිටියට පස්සේ අන්න නිවන අරමුණු කරන්න පුළුවන් කියන බවටපත් වෙනවා මෙන්න බෞද්ධයාගේ අරමුණ නිවන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නිවන අරමුණු කරගෙන ලබන සමාධිය මේ ආර්ය විනී සමාධියයි ආර්ය සමාධියයි මේ ආර්ය සමාධිය ලැබුණු ඒ ආර්ය උත්තරේ දකින්න ඉන්ද්‍ර වරුණ ප්‍රජාපති ආදී දේවතාවෝ දුරපතන් ඒ උත්තරේ දැකලා මෙහෙම කියනවා උතුම් අජානීය ධ්‍යායිතේ ඔබට ධ්‍යාන ඇති බව අපට පෙනි. එහෙත් ඔබගේ අරමුණ අපට නොපෙනි. ධ්‍යාන ඇති උතුම් ධ්‍යාන ඇති අරමුණ අපට නොපෙනි. ඒ උතුම් ධ්‍යාන වැඩි වූ ධ්‍යායිතේ ඔබට අප දුරපතන් කර නමස්කාරී වේවා කියලා නමස්කාර කරලා යනවා කියන්නේ. මෙන්න මේක හරි වැදගත් දෙයක්. මේ ආර්ය විනයේ උතුම්ම භාවනාවක් තමයි නිවන මුල් කරගත්ත භාවනාව. කිසිම මාර්ග පාක්ෂිකයකට අරමුණ දකින්න බෑ. ලෞකික නිවනකින් මේ අරමුණ දකින්න බෑ. අන්නේ උතුම් අරමුණ නිවන අරමුණු කරගත්ත තැන තමයි මේ නිවන් මාර්ගෙ හිට තියෙන අය නිවන් මාර්ග වලින් හිට තියන්නේ. ඉතින් බාහිර ලෝකේ තව දෙනක උත්පාද වදින දෙනක උහු අමී තැනකට උහු හිට තියා කරනකොට මේ බාහිර පැවැත්මේ අරමුණු කරයි හිට තියෙන්නේ. පැවැත්ම හා සම්බන්ධ නැති නිවනට හිත තියනවා කියන එක මෙන්න මේ මූලික ධර්මයේ තේරුම් ගත්ත කෙනෙකුට ලැබෙන අවබෝධයෙන් අවබෝධයක් ඥානයට ගෝචර වෙන දෙයක්. මෙන්න මෙතන තමයි දකින්නේ කවදා හරි කියන්න අත්හැරින් වැළී මිදී වී අදාළ සදා සැනසීමයි. මට අවශ්‍ය වෙන්නේ යන්නේ සදා සැනසීම නිසා. මේ ලෝකයේ තුල තියෙන සාවකාලික ආස්වාද නෙමෙයි. මෙන්න මේ අදහස ආවට පස්සේ අන්න ආනාපානසති භාවනාවේ පැනුම ලබා ගන්න සුසු අවස්ථාවට ආවා. දැන් අපි මොකද කරන්නේ? ඒ ආනාපානසති භාවනාව වැඩිමේ කටයුත්ත කරන්න ඉස්සෙල්ලා දැනගත යුතු බොහෝ කොටසක් තියෙනවා. මේ කය මුල් කරගෙන ඔය කායානුපස්සනාට වැටෙන කොටසක් තියෙනවා. කය මුල් කරගෙන කාය සංඛාර සංසිඳවන ක්‍රමයක් තියෙනවා. එහෙනම් මේ කාය සංඛාර කියන්නේ මොනවද? ඒක දැනගෙන ඉන්න ඕනේ. ආසාද පස්සාස කාය සංඛාර. ධර්මයේ විග්‍රහ කරන්නේ එහෙමයි. ආස්වාද ප්‍රසාසය කාය සංඛාරයි. කාය සංචේතනා කාය සංඛාරා. කාය සංචේතනා කාය නෙමෙයි. මේ කය ක්‍රියාත්මක කෙරෙහිම සඳහා යම් අවශ්‍යතාවයක් හිතට ඇති වෙලා ඒ සඳහා හිත මේ කය ක්‍රියාත්මක කරන්නේ හිතවිලි ගොඩනගන්න, මේ අවශ්‍ය හිත පහළ කරන්න,
අවශ්‍ය කරන්නා වූ චේතනා ගොඩනගනකොට අන්නේ හිත පිළිබඳව තිබෙනා වූ සංඛාර කොටසට අයිති කොටසක් තියෙනවා. කය ක්‍රියාත්මක කිරීමේදී හිත ගොඩනගන අවස්ථාව. හිත ක්‍රියාත්මක කරන අවස්ථාව. අන්නේ හිත ක්‍රියාත්මක කිරීමට යම් කිසි බලයක් අවශ්‍යද? අන්නේ සකස් කරන්නා වූ ක්‍රියාවලියට අවශ්‍ය කරන හිත හටගන්න වෙන ගොඩනගන එක තමයි චේතනාව. එනම් කාය සංඛාර කියන්නේ කාය නිමේදී ලෝකයි. එතකොට යමක ප්‍රකටනේ නැමැති අභිධර්ම දන්ති වෙන්නනවා. කාය කාය සංඛාර වේද. කාය සංඛාර කාය වේ. මේ ප්‍රශ්න දෙක නගලා. ඒකේ පිළිතුරක් දෙනවා. කාය කාය වේ. කාය සංඛාර නොවේ. කාය සංඛාර වේ. කාය නොවේ. දැන් මේක හොඳට මෙතෙන්දී දැනගන්න ඕනේ. එනම් ආරේණී කාය සංඛාර කිව්වේ කාය වලට නෙමෙයි. ඉතින් ආස්වාද ප්‍රස්වාද කරන වාතයක් ඇත්නම් ඒක රූප කොටසයි ති ඒක වායෝ කාය. ඊළඟට ශරීරයේ යම් කිසි කොටසක් ඇත්නම් තද කොටස්, ද්‍රව කොටස් ආදී වශයෙන් දෙතිස් කොටසකින් හැදෙන මේ කායක් ඇත්නම් මේක කාය නිසා කාය සංඛාර නෙමෙයි. ඉබඳු වන්නා වූ කාය ක්‍රියාත්මක කරනවා නම් යම් හිතකින් හිතක් ගොඩනගලා අන්නේ හිත හා සම්බන්ධ වන චේතනාව සම්බන්ධ දෙයක් තමයි කාය සංකාර. එයා ආසාක පස්සාසියෝ කාය සංකාරයි කිව්වනම් අදාපි ආසාක පස්සාසියෙන් වාතයේ කාය සංකාර කිව්වා දුව ධාරීණී පින්නන ධර්මයේ විනාශ එකක් වෙන්නා. කාය සංකාර නෙමෙයි කිව්වනම් ආස්වාස පස්සාස කාය සංකාර නෙමෙයි. නෑ කාය සංකාර වෙනම හොයාගන්නත් ඕන. අපි කාය සංකාර සංසිඳුවන්නත් ඕන. නැ කාය සංකාර සංසිඳුවන්නේ ඇයි? දැනගටියු කාරණයක් තියෙනවා. අපි ළඟ 16ක් නැදිනවනේ. මෙහෙසක් වෙනවනම්. මෙන්න මේ මෙහෙසට මුලක් තියෙනවා. මේ මෙහෙද ගොඩනැගිලි කුමක් නිසාද? මොනවා ඇතුළු කරලාද? මෙන්න මේ කාරණේ හොයලා බලන්න. අන්න ඒක තමයි අපිට සංසිඳුවන්නේ යමක් අපි ළඟ තියෙන බව දකින්න. අපි ළඟ ගොඩනැගෙන බව දකින්න. අන්නේ සංසිඳුවන්නේ වෙන්නේ මොකද්ද? අන්නේ එකම හොඳට දැනගන්න ඕන සංසිඳුවන්න අවශ්‍යම අපි ළඟ ගොඩනැගෙන. එන අපි මේ කය කියලා කිව්වහම මේ කය තුල තියෙන්නේ මොනවද? මෙතන කය 100ක සම්පින්දනයක්ද තියෙන්නේ? මේ ටික හොයාගන්න අභිධර්මයේ තුල තිබෙන සාමකරණ තුලින් අපි ඇති කරගන්න ඕනේ. මේකට අවශ්‍ය කරන්නා වූ කායික ස්වභාවය හොයාගන්න ඕනේ. ඒකජ කය, දීජ කය, ත්‍රිජ කය, චතුජ කය කිය. මේ කයත් එක්ක සම්බන්ධ වෙන කය සකස් වෙන ක්‍රමයක් තියෙනවා. මේ කය සකස් වෙනකොට මේ මස්ලේ කය සකස් වෙනකොට මේ ලෝකෙකින් මේ ධාතු හතරෙන් හටගත්තු මෞපිය දෙදෙනෙක් එක්වීම නිසා මූලාරම්භයක් ලැබලා මෞ කරගොන ආහාර වලින් මේ ධාතු හතරක් ඇදිලා නම් ආපෝ තේජෝ වායෝ පටකින් ධාතු හතර ඒව ඇදගෙන ආහාරයේ පෝෂණය තුලින් ඇදගෙන ඊළඟ ගොඩනගෙන කයක් තියෙනවා. මේකට කියනවා චාතුර් මහා භූමික කය. භූතික කය. චාතුර් මහා භූතික කය කියන්නේ හතර මහා භූතයන්ගෙන් හටගත්ත කය කියලා විතර කියනවා. ඉතින් මේ කයට ආහාර වනවාද? පාලි වචන කීපයක් හරි මම පෙන්නනවා මේක අර්ථය වැඩි විශේෂයෙන් පෙන්නනවා. කබලින් කාආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චේන පච්චේ. මේ කබලින් කාආහාරය කියලා අපි ගන්න මේ ආහාර අරගත්තා. ඒ ගන්න ආහාර මේ කයට ආහාර පත්යෙන් පත් වෙනවා. මේ කයට කිව්වේ මේ මස්ලේ කයට. ඒතර මේ කය සමග ආරම්භක අවස්ථාව තවත් කයක් ගැන කියුණා. ඒකජ කය, දීජ කය, ත්‍රිජ කය, චතුජ කය කිය. අන්න ඒක ටිකක් විග්‍රහ කරලා බලන්න ඕන. මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේ මස්ලේ කයට අමතරව මේක හටක් වෙන තවත් කයක් තියෙනවා. ඒක දැන් දෛතකයන් කර්මය, කර්ම ශක්තිය. ඒකට කියන කර්මජ කය. චක්කු ප්‍රසාද රූපේ, සෝත ප්‍රසාද රූපේ, ධාන ප්‍රසාද රූපේ, ජීව ප්‍රසාද රූපේ, කාය ප්‍රසාද රූපේ. මෙන්න මේ ආකාර ප්‍රසාද රූපයන්ගෙන් හටගන්නවා කය. මේ හටගන්න ප්‍රසාද රූපයන්ගෙන් හටගන්න කය කර්මජ කයක් වෙනවා. කර්මයෙන් ජනිත කරනවා. ඒකේ හිතක් අවශ්‍ය වෙනවා. හිතකින් ගොඩනගලා දුන්න ශක්තියක් තියෙනවා. අනිත් ශක්තිය විදිහින්
ඒ ශක්තියෙන් ගොඩනගලා දෙන යමක් තියෙනවා රූප නිපදවලා පූර්ණ කර්මජ රූප කර්මයේ හත්තියමයි ඒ රූප නිපදවන්නේ සුද්ධාස්තක කියන උදාසීන් රූප කරාප නිපදවලා ඒවැය සකස් කරලා දෙන්නේ අන්නේ සකස් කරන මූලික කය තමයි ඒකද කය කියන්නේ ද්විජ කය කියලා කියන්නේ අන්නේ ආකාරයෙන් කර්ම ඔහොතේ සකස් කරලා ඉතින් නිදහස් කරපු රූපේ මේ විශ්වයේ උදජ රූප කරාප කියන ආකාරයෙන් විද්‍යාමාන වෙනවා මෙන්න මේව සම්පූර්ණනේ වෙලා අර කර්මජ රූපාකාරී තනකෝලව හැඩතලයක් හරිනු අධිහිම් කිරණ පද්ධතියක් වශයෙන් පිළිතරන මෙන්න මේකට කියනවා මනෝකාය මනෝකාය කියන ලෝකට කර්මජ කාය මෙන්න මේ කර්මජ කාය හටගත්තාම ප්‍රහාද රූපයන් අති සූක්ෂම වන්නා රූප කලාපයන් මේ හටගෙයි මෙන්න මේ කයත බාහිර ලෝකයේ තියෙන අධිහිම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා අපි හිමු රූප කලාපයන්නේ ස්පර්ශයන් ලැබෙන පටන් ගන්න. මෙන්න මේවා මුල් කරගෙන. එතන හට ගන්නවා හිත නීති හට ගන්නවා නේද හිත හට ගන්නවා. හිත හට ගත්තහම මේ හිතවල තියෙනා වූ රූපනිපදවල බලයක් තියෙනවා ඒක කියන චිත්තජ රූප. මෙන්න මේ චිත්තජ රූප මුල් කරගෙන. ඒ අර කියන ආකෘතියේ නැහැ කර්මජ රූප කයේ ආකෘතියට අනුකූලව. චිත්ත රූප ආකෘතියක් පිළිදෙනවා. මෙන්න මේ චිත්ත රූප ආකෘතිය පිළිහිටුවාම ඒකට කියනවා චිත්තජ කය. දැන් ඍතු විපාකයන් හටගත්ත වෙනස් වෙනා වූ රූප කලාපයන් එකතු වෙලා කර්ම බලයෙන් නිපදවන චිත්ත බලයෙන් නිපදවන රූප කලාපයන්ගේ සම්පූර්ණයක් වුණාම ත්‍රිජ කායකින් පැටේ. අර ධම්මය පවා ජීවත් වෙන්නේ ඔන්නෝගේ ත්‍රිජ කායෙන් කියලා අපි තමයි තුන්නා. ත්‍රිජ කාය නිසා කනගුණ ආහාරයෙන් ගොඩ විච්ච කයක් නැති නිසා ප්‍රීතිය ආහාරයෙන් ප්‍රීතිය කියන්නේ හිතේ හටගන්න චෛතසිකය. අන්නේ පීතිය නැති චෛතසිකේ නිකුත් කරන චිත්තජ රූප මුල් කරගෙන මේ චිත්තජ රූපයන්ගේ සම්පින්නණය හටගත්ත සූක්ෂම හැටි තමයි බ්‍රහ්මය ජීවත් වෙන්නේ බ්‍රහ්ම කය එක. මෙන්න මේ බ්‍රහ්ම කය හටගත්ත වාගේ අපි හටගන්නවා සූක්ෂම කය. දැන් කර්මජ කය මනෝ කය ඊට පස්සේ කර්මයේ හිතේ සම්බන්ධ වෙලා ඉතින් ඒ රූපයන්ගේ හටගත්ත එක මනෝමය කය. මනෝ කයයි මනෝමය කයයි දෙකක එකතු වෙන නේද මනෝමය කය කියන චිත්තජ කය. කර්ම බලයෙන් චිත්ත බලයෙන් හටගන්නේ ආ ඉති විපාකයකට භාජනය වෙන්නා වූ ක්‍රියාවලියට අනුව වෙන්නේ ඒ සුද්ධාත්මක බව එක් වෙලා මෙකේ සම්බන්ධන සූක්ෂම කාය tattve සත්‍යය තමයි ගන්ධබ්බය වුනේ ගන්ධබ්බෝජ පටිපටිතෝ හෝති ආදී වශයෙන් බුද්ධහන් පෙන්නනවා ගන්ධබ්බේ වැඩකට ඇතුල් වෙන්න ඕන පිහිටන්න ඕන ගිහිල්ලා ඒකටයි වැඩ ඇතුලින් මේ මතුවේ කයි ආරම්භය හටගන්නේ මේකට කර්ම කලිතු නැන්නේ කර්ම කයයි ඔය කියන්නාව කයයි දෙකේ සම්පීඩනයේ තමයි මේ ජීවත් වෙලා ඉන්න සත්‍යය තුළ තියෙනවා. මක්ලියක ඇතුළේ සත්‍යය තුළ. එහෙනම් මක්ලියක ඇතුළේ සත්‍යය ජීවත් වෙන සත්‍යයමින් බාහිරින් කනගුණ ආහාරී අර බාහිර තියෙන කලජනය පවත් කරනවා. අර කර්ම බලයයි චිත්ත බලයයි දෙකේ සම්පින්දනයේ ක්‍රියාකාරීත්වයෙන් ඒ සමග ගැළපීලා ඒ සමග බැඳිලා හැදිලා තියෙන අර කියන මනෝමය කාය tattve පවතිනවා. එහෙනම් දැන් අපිට ධාර්මයේ දුරු කරගන්න ඔන්නඔය හැම එකම ධාර්මයේ දුරු කරගන්න සංකාර සම්පිදෝරවා නම් ඔය හැම එකක් තුළම යම් ධාර්මයක් හටගන්න මුලම වෙලා යන්නේ මුලට හේතු වෙච්ච කාරණේ වල එක සම්පිදවන්න ඕන. එහෙනම් මොළයෙන්ද ධාර්මයක් හටගන්නේ? මලමිණියට ධාර්මයක් හටගන්නේ නැහැ. මලමිණිය කුණු වෙලා යනවා. මේක හිදෙන කෙනෙක් මෙහෙම විදිහ කෙනෙක් මලමිණිය තුල නැහැ විද්‍යාමාන ඉන්නේ. ජීවත් වෙලා ඉන්න කෙනා තුල අකට අමාරුවක් එනකොට වේගයක් එනකොට ඒක දැනෙනවා. දැන් දැනෙනක වාරයක් තව තියෙන අමතරව අන්නේ ජනිනක භාය කොහෙද සම්බන්ධ වුනේ අන්න අර ගන්ධබ්බ කාය කියලා කිව්වොත් එන අර අන්තරා බයි කියන වචන මුගත්තක් කමක් නැහැ අපි ගන්ධබ්බ කියන වචනේ ගන්නවා අරකට තමයි කියන්නේ ඔන්නෙ කියන කායයට තමයි මේකත් අර වචනේ දෙන්න සද්ද තර්ථපටල වරන් ඉඳලා කියයි ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේ විදිහට මේ සබ්බ කාය දකින්න ඕන සබ්බ කාය දකින්න නැතුව මම සම්පූර්ණවන්න බැහැ මම සබ්බ කාය තේරුම් ගත්තේ නැත්නම් අපි මොකද සම්පූර්ණවන්නේ මොනවද සම්පිදුවන්න තියෙන්නේ කොහොමද නිනිගන්නේ කොහොමද රත් වෙන්නේ කොහොමද මෙහෙට ඉන්නේ මේක අපි දැක්කාද ඉන්නියක් එහෙනම් මෙන්න මේ කයකට අර ආධ්‍යාත්මිකෝ කියන කයට ආහාර තුනක් තියෙනවා බාහිර කයට එක ආහාරයක් තියෙනවා අනේ කමලිකාර ආහාර බාහිර කයට ආහාර වෙනවා එතකොට ඉස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංජේතන ආහාර කියලා ආර්ථික ආධ්‍යාත්මික මනසහ සම්බන්ධ වෙනවා මනසෙන් නිපදවන්නා වූ යම් සූක්ෂම කයක් ඇද්ද
අන්නේ සූක්ෂම කයට අන්නල මනසින් ගොල්ලගා දෙන ස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර කියන ආහාර තුන ආහාර වෙනවා. එහෙමනම් අපිට එක කය සංසිඳුවලා බෑ. අර කය ඔක්කොම සංසිඳුවන්න ඕනේ. ආධ්‍යාත්මික කය සංසිඳුවන්න ඕනේ. බාහිර කය සංසිඳුවන්න ඕනේ. මෙන්න මේ විදිහම සංසිඳනහම තමයි දාගේ නිදහස් වෙලා සැනසීම ලැබෙන්නේ. අන්න එතන තමයි සැනසීම ගහගතව ඉහාත සුබ වෙන රහිතව ධානයෝ ලැබෙන්නේ. අනිත් ධ්‍යාන දෙයට පත් වෙන්නේ ওই ටික දැනගෙන ওই ටික කරන හැටි දැනගන්න. මේක අපි ඉදිරියට බලාපොරොත්තු වෙන කියන එක දැනගෙන මේ එකින් එක කය සකස් වෙන හැටි. ඒ වගේ ධානය ගොඩ නැගෙන හැටි. කොහොමද ඒක සකස් වෙන්නේ? හැදිලා තියෙන්නේ කොහොමද? ඒක විස්තර කරගන්න. එකින් එක තේරුම් අරගන්න බලාපොරොත්තු වෙන එක සෑහෙන දෙනා යහපතක් වේවා. උත්තාවතා තම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ